ආසියා ඉතිහාසයේම වෙනස් කළ අපේ කෙල්ලන්ගේ සුපිරි ජයග්‍රහණය. තුන් නිරයවෙම වැඩපෙන්නපු නායක චමරි. එංගලන්ත පිටිකරණය අඩපණ කළ අපේ පන්දු බලෑණිය. මේ කෙලිබි විදු. ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්ත කාන්තා කණ්ඩායම 20x20 තරගාවලියකින් 2-1 විදිහට පරාජය කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරන්න සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය 20x20 තරගාවලියකින් පරාජය කළ පළමු අවස්ථාව සටහන් කරගනිමින් මේ ජයග්‍රහණය එංගලන්තයට එරෙහිව එංගලන්තයේදීම වාර්තා කිරීම තවත් විශේෂත්වයක් බවට පත් වෙනවා ඔස්ට්‍රේලියාව හැරුණු විට නවසීලන්ත කණ්ඩායම තමයි අවසන් වතාවට 2010 වසරේදී එංගලන්තයේදීම 20x20 තරගාවලියකින් පරාජය කරන්නට සමත් වෙලා තිබෙනේ. ඒ වගේම තරඟ තුනකින් සමන්විත 20x20 තරගාවලියකදී එංගලන්තයේදීම පරාජය කරපු පළමු ආසියාතික රට බවට පත් වෙන්න අපේ කෙල්ලන්ට ඊයේ හැකියාවක් ලැබුණා. මේ තරගාවලිය 1-1 විදිහට සමතත්වයේ තිබියදී 3-1 සහ අවසන් තරගය ඊයේ ආරම්භ වුණේ ඩර්බි ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තනතිරුව සම්පූර්ණයෙන්ම කොළ පැහැති තනතිරුවක් තමයි ලබා දීලා තිබුණේ එංගලන්තයේ ඔවුන්ට හුරු පුරුදු තත්වයන් යටතේ ඔවුන්ට වාසිදායක තනතිරුවක් ඊයේ දිනේ නිර්මාණය කරගෙන තිබුණා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ක්‍රීඩා කරපු 12 20x20 අන්තර්ජාතික තරගයේ තමයි ඊයේ පැවතුනේ මේ තරගාවලියේ ආරම්භයට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව කිසිදු 20x20 ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වෙලා තිබුණේ නැහැ. කාසිය වාසිය දිනාගත්ත ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමේ වාරය ලබා ගන්න පළමු තරගයේදී එංගලන්ත පිතිකාරයන් ලකුණු 186ක දැවැන්ත ලකුණු පූර්වක් නිර්මාණය කළා. දෙවැනි තරගයේදී තරගයට අවතීර්ණ වෙච්ච අපේ පන්දු යවන බලෑණිය ඔවුන්ව ලකුණු 104කට සීමා කරන්න සමත් වුණා. එවැගේම ශ්‍රී ලංකා පන්දු යවන බලෑණිය සතු අත්දැකීම් නිසා චමරි මේ තීරණය ගන්න ඇති කියලයි විදු දකින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව මේ තරගයට ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා පිතිකරණ බලෑණී අංක 8 දක්වාම පන්දුවට පහර දිය හැකි ක්‍රීඩිකාවන් ඉන්නේ. එවැගේම තුන් නිරයව ක්‍රීඩිකාවන් 4 දෙනෙක්ම ඉන්න නිසා බෝලිං ඔප්ෂන්ස් 7ක් තියෙනවා අපිට. එංගලන්ත කණ්ඩායම එක වෙනසක් සමගින් තමයි මේ තරගයට අවතීර්ණ වුණේ. ඉසි වොන් වෙනුවට ඔවුන් ඉන්දියා සම්භවයක් තිබෙන මහිකා ගෝර් කණ්ඩායමට ඇතුළත් කරගෙන තිබුණා. තරගේ පළමු පන්දුවෙන්ම තරගේ අපේ පැත්තට හරවලා දෙන්න ඉනෝෂි ප්‍රනාන්දු සමත් වුණේ අත්දැකීම් බහුල ප්‍රහාරාත්මක ක්‍රීඩිකාව ඩැනි වියාඩ්ගේ කඩුල්ල ලබා ගැනීමෙන්. ඩැනි වියාඩ් දෙවන තරගයේදීත් පළමු පන්දු ආරේදීම දවා ගන්න චමරි අතපත්තු සමත් වුණා. මේක ප්‍රධාන හේතුවක් බවට පත් වුණා ඔවුන් දෙවන තරගයේදී ලකුණු 104කට සීමා වෙන්න. ඇලිස් කැප්සි සහ මායා බුෂිය අතර සිදුවෙච්ච මිස් කමියුනිකේෂන් එක නිසා ඇලිස් කැප්සි දුවද්දී දැවියාමකට ලක් වුණා. ඉන් අනතුරුව මායා නායිකා හෙද නයිට් සමගින් එකතු වෙලා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවක් ගොඩනගමින් පවර් ප්ලේ එක තුළදී ලකුණු 41ක් ලබා ගන්නට සමත් වුණා. නමුත් උදේශිකා ප්‍රබෝධිනී ක්‍රියාත්මක කරපු පවර් ප්ලේ එකේ අවසන් පන්දුවට මායා බුෂිය එල්ල කරපු අපරීක්ෂාකාරී පහර කවිෂා දිල්හාරි ලෝන් ඕන් වල සිට පහසු උඩ පන්දුවක් ලෙසින් රැකගැනීමත් සමගින් ඒ සබඳතාවය අවසන් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කඩුළු බිඳ වැටුණත් ලකුණු වේගය පවත්වා ගනිමින් පන්දුවට පහර දෙන්න එංගලන්ත නායිකා හෙද නයිට් සහ කඩුළු රකින ඇමි ජොන්සන් සමත් වුණා. මේ අනුව ඔවුන් පන්දුවාර 10 අවසානයේදී ලකුණු 70ක් බවට ලකුණු පූර්වපත් කළත් 10 පන්දුවාරයේ අවසන් පන්දුවේදී හෙද නයිට්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට කවිෂා දිල්හාරි සමත් වුණා. එතන සිට ලකුණු 46ක් තුල එංගලන්ත කඩුළු 7ක් දවා ගන්න ශ්‍රී ලංකා පන්දු යවන්නයන් සමත් වුණේ චමරි කඩුළු 3ක් දවා ගැනීමත් සමගින්. මෙහිදී සුගන්ධිකා කුමාරි හැර සෙසු පන්දු යවන්නයන් 5 දෙනාම කඩුළු ලබා ගැනීම කැපී පෙනුණා. දෙවන තරගයේදී සියලු පන්දු යවන්නයන් කඩුළු ලබා ගත්තා. මෙහිදී ශ්‍රී ලංකා කාන්තාපිලේ පන්දු රැකීම අති විශිෂ්ට මට්ටමක පැවතුණා. ෆ්‍රයා කැම්ප් දවා ගැනීම සඳහා නිලක්ෂිද සිල්වා 4 සීමාව දිගේ හරස් 4ට දුවගෙන ඇවිල්ලා ලබාගත් උඩ පන්දුව අති විශිෂ්ට උඩ පන්දුවක් බවට පත් වුණා. විශේෂයෙන් කාන්තා තරඟයකදී ලබාගත් අති විශිෂ්ට උඩ පන්දුවක් විදිහට අපිට මෙය සටහන් කරන්නට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අතීතයේ ඉඳලා තිබිච්ච ප්‍රධාන දුර්වලතාවයන් බවට පත් වුණේ ඩොට් බෝල් ක්‍රීඩා කිරීම සහ පන්දු රැකීමේදී දක්වන දුර්වලතා. නමුත් අපි දකිනවා පසුගිය වසර 2ක පමණ කාලයක ඉඳලා මේ දුර්වලතාවයන් මගහරවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ගමනක් එනවා. විශේෂයෙන් නවක ක්‍රීඩිකාවන් සහ අත්දැකීම් තිබෙන ක්‍රීඩිකාවන් එක්ක හොඳට ජෙල් වෙච්ච කණ්ඩායමක් මේ වෙද්දී
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විදිහට ඉදිරියට ඇදමින් තිබෙනවා. ඉතින් මෙතනදී චමරේ අතපත්තු මේ කණ්ඩායම ජෙල් කරගෙන කණ්ඩායමේ දක්ෂතාවයන් නිසි විදිහට මෙහෙයවා ගන්න කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරන්න සමත් වෙලා තිබෙනවා. එතනදී ඇය තුන්නිරියව්වෙම දස්කම් දැක්වීම ඇයට මේ කාර්යය තවත් පහසු කරලා තියෙනවා. පිළිතුරින්ම ආරම්භ කරපු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී ආරම්භයක් ලබා දෙන්න චමරේ අතපත්තු සහ අනුෂ්කා සංජීවනී සමත් වුණේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 40කින් ලකුණු 65ක් එකතු කරමින්. අනුෂ්කා සංජීවනී කලින් මැදපෙළ පිතිකාරියක් විදිහටයි කටයුතු කළේ. ඇයව ආරම්භක පිතිකාරියක් විදිහට කැඳවීම ශ්‍රී ලංකා කණ්ඩායම ගත්ත තවත් වැදගත් තීරණයක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. මොකද ඇය සතු වේගයෙන් පන්දුවට පහර දීමේ හැකියාව මැදපෙළ සිටියේදී ඇයට නිසි ආකාරයෙන් භාවිත කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඇය මේ පවර් ප්ලේ එක තුලදී පන්දුවට පහර දෙන්න කැඳවීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට තිබිච්ච තවත් ප්‍රධාන දුර්වලතාවයක් මගහැරිලා තිබුණා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු වේගය පවත්වාගෙන ගියේ චමරි අතපත්තු තමයි. නමුත් දැන් අනුෂ්කා ආරම්භක ප්‍රතිකරණයට පිවිසීමත් එක්ක ඇය වේගයෙන් පන්දුවට පහර දෙනවා. මේ තුල චමරයට තියෙන පීඩනය නිදහස් වෙලා ඇයට ස්ථාවර ඉනිමක් ගොඩනැගීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම පවර් ප්ලේ එක තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මේ නිසා කලින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 120-130 සීමා වුණත් දැන් මේ සීමාව අභිබවා ලොකු ලකුණු සංඛ්‍යාවන් වලට යන්න මේ කාරණේ ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. චමරි සහ අනුෂ්කා ලබා දෙන වේගවත් ආරම්භයත් එක්ක එකතු වෙන ලකුණු සංඛ්‍යාව මැදපෙළ ස්ථාවර කරමින් පන්දුවට පහර දෙන්න විශ්මිත ඒ වගේම හර්ෂිතාට සහ හසිනිට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ තුන්දෙනා මැදපෙළ ස්ථාවර කිරීමත් එක්ක අවසන් පන්දුවාර වලදී ලකුණු වේගය වැඩි කරලා පන්දුවට පහර දීමේ හැකියාව කවිෂා දිල්හාරිට සහ නිලක්ෂිත සිල්වාට ලැබිලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ලකුණු 120-130 සීමාවෙන් නැතුව ඊට වඩා ලොකු ලකුණු සංඛ්‍යාවන්ට යාමේ හැකියාව ලබාගෙන තියෙනවා. මේ නිසා චමරි ගහපු දාට දිනනවා කියන පොදු මතය දැන් ටිකෙන් ටික අවලංගු වෙලා යනවා සෙසු ප්‍රතිකාරියන් සහ විශේෂයෙන්ම පන්දු යවන්නයන් දක්වන දක්ෂතා හේතුවෙන්. හැබැයි චමරිගේ මේ ප්‍රතිකරණය සහ ඇයගේ පන්දු යැවීමේ හැකියාව ඇගේ මේ දස්කම් ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වෙන්නේ අර ලකුණු 120-130ක තිබිච්ච ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 150-60ක් දක්වා අරගෙන යන්න ඇගේ ප්‍රවේගකාරී ප්‍රතිකරණය විශේෂයෙන්ම හේතුවක් බවට පත්වෙන නිසා. ආරම්භක සම්බන්ධතාවයේ බිඳ යාමෙන් පස්සේ හර්ෂිතා සමරවික්‍රම කැපේ පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවි ලකුණු 26ක් ලබා ගන්න සමත් වුණා. ඇය ක්‍රීඩා කරපු තරඟ දෙකේදීම නොදැවි ක්‍රීඩා කරමින් මේ තරඟ දෙක තුළ ලකුණු 56ක් වාර්තා කරන්න සමත් වුණා. ඇයගේ ඉනිමත් එක්ක විශ්මි සහ හසිනි සමග එකතු වෙලා පන්දු 18ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය කරා අරගෙන යන්නට හර්ෂිතා සමත් වුණේ මේ තරගාවලිය පුරාම අංක 3 ක්‍රීඩිකාවක් විදිහට ඉතාමත්ම දක්ෂ ක්‍රීඩිකාවක් බවට ඇය පත්වන බවට හොඳ ලකුණු පළ කරමින්. ටර්නින් පොයින්ට් එක පළමු පන්දුවෙන්ම ලබාගත්ත ඩැනී වියඩ්ගේ කඩුල්ල කියලායි විදු දකින්නේ. ඇය සහ කැප්සේ ලබා දෙන වේගවත් ආරම්භයන් තමයි ඔවුන්ට ලොකු ලකුණු සංඛ්‍යාවන් කරා යන්නට අඩිතාලම සපයලා දෙන්නේ. තරගයේ ක්‍රීඩිකාව මෙන්ම තරගාවලියේ ක්‍රීඩිකාව බවට පත් වුණේ චමරි අතපත්තු. ඇය මේ තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභිනිය වගේම වැඩිම කඩුරු ලාභිනිය බවට පත් වුණා. මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ 22 ශ්‍රේණිගත කිරීමවල අංක 2 ඉන්න එංගලන්ත කණ්ඩායම තමයි පරාජයට පත් කළේ. එංගලන්තයේ තරඟ දෙකකින් පරාජයට පත් කිරීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම ඉහළ යා යුතුයි. බොහෝ දුරට පාකිස්තානයේ අභිබවා 7 තැනට පත් වෙන්නට මීළඟ අප්ඩේට් එකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබේවි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවෙච්ච සමබරම සහ දක්ෂතම කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කරමින් සිටින බව තමයි විදු දකින්නේ. ඉතින් මේ කණ්ඩායමට තවත් බොහෝ දේවල් කරන්න හැකියාව තිබෙනවා. ලෝකයේ ප්‍රබල කණ්ඩායම් වලට අභියෝග කරන්නට ඔවුන් ක්‍රමක්‍රමයෙන් අත්දැකීම් ලබාගෙන දක්ෂතාවයන් මෝහත් කරගැනීමෙන් ඉදිරියට එමින් ඉන්නවා. පහුගිය ජූලි මාසයේදී පළවෙනි වතාවට නවසීලන්තයේ 20-20 තරගයකදී පරාජය කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. දැන් එංගලන්තයේදීම 20-20 තරගාවලියකින් පරාජය කරපු පළමු ආසියාතික රට බවට පත්වෙන්න අපේ කෙල්ලන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ඔවුන් තවත් බොහෝ දස්කම් දක්වයි. ඒ වෙනුවෙන් අපිත් වචනකින් හරි ඔවුන්ට දායක වෙන එක තමයි කරන්න ඕනේ. ඔවුන්ව දිරිමත් කරන එකයි අපි කරන්න ඕනේ. එංගලන්ත කාන්තා කණ්ඩායම සමග තරඟ 3කින් යුක්ත එක් දින තරගාවලියේ සැප්තැම්බර් 9 වෙනිදා ආරම්භ වෙන්නේ
Chester Lee Street වල Riverside ක්‍රීඩාංගණයේදී. ඉතින් අපි ඔවුන්ට සුබපැතුම් එකතු කරමු. කමෙන්ට් එකක් දාන්න ඔයාලට අපේ කාන්තා කණ්ඩායම ගැන හිතන දේ පිළිබඳව ඔවුන්ව දිරිමත් කරලා අපේ රටට තවත් ජයග්‍රහණ අරගෙන දෙන්න අපි ඔවුන්ට සුබපැතුම් එකතු කරමු. ආසියා කොසලානේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟයේ පෙරදැක්මත් එක්ක අපි ආපහු හම්බ වෙමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න Crick VIDU YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට VIDU video එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.